සද්ධර්මයෙන් හතුමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගින ධර්ම දේශනය. සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. රාගයෙන් තෙත් නොවූ සිත ඇති, ද්වේෂයෙන් දල නොවූ සිත ඇති, පින්පව් දුරුකල කෙලෙස් නිදි නැති පුද්ගලයාට සසර භයක් නැත. එනිසාවෙන් සදැහැවතුනි, ඔබ ශ්‍රවණය කරන මෙම ධර්මදේශනාවත් රාග, ද්වේෂ, මෝහ දුරුකොට උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනු පිණිස පෙනති ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ගුවන්විදුලි ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. එසේ නම් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදු නාදනම්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමුක්ඛදං.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 පරිසමන්තතෝ තායති රක්කතිති පරිත්තං ති සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි ඔබ මේ සූදානම් වන්නේ මේ ශාසනයේ සඳහන් වැදගත් මහා පුණ්‍ය කර්මයකට සහභාගී වෙන්න බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ ලංකාවාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම බණපදයක් ශ්‍රවණය කළ හැකිවන පරිද්දෙනුයි අද ඔබ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලුම දානයන් පරදවා ධර්ම දානේ ජය ගන්නවා. ඒ උතුම් ධර්ම දානමය පින්කමටයි ඔබ දායකත්වය දෙන්නේ කියන එක හොඳට හිතට ගන්න. බණපදයක් අහන්න නැතුව ලෝකේ කාටවත් නිවන් දකින්න බෑ. එහෙනම් ඔබ මේ ධර්මය අන් අයට ඇසීමට සැලැස්වීම තුල මොනතරම්නම් කුසල ශක්තියක් ඒක රාශී කරගන්නවාද? ඔබ ඔබේ පවුලේ අය විතරක් නෙවෙයි, ඔබේ ගමේ අය විතරක් නෙවෙයි, ඔබේ නෑදෑ හිතවතුන් විතරක් නෙවෙයි, ලංකාවේ ඉන්න පිරිස විතරක් නෙමෙයි, ලෝකයේම ඉන්න පිරිසට පින්වතුනි මේ බණපදය ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා. අද පින්නතුනි මා කල්පනා කළා ඔබට මතක් කර දෙන්න නිතර දිවේලේ භාවිත කරන හැම විටම ඇහෙන මේ පිරිත පිළිබඳව අපිට ඕනෑම අවස්ථාවකදී අපි ගෙයක් මුල්ගල් තියෙනකොට ගේ හදලා යටලීය තියෙනකොට ගේ පදිංචි වෙනකොට ඒ වගේම දරුවෙක් මව් කුස පිළිසිඳගෙන ඒ දරුවා බිහිවීම නිමිති කරගෙන දරුවාට නමක් තිබීම දරුවාගේ ඉඳුල් කටගෑම නිමිති කරගෙන ඒ දරුවා පාසලට යාම නිමිති කරගෙන ගැහණු දරුවෙක් නම් වැඩිවියට පැමිණීම නිමිති කරගෙන විවාහය නිමිති කරගෙන ඒ විතරක් නෙමෙයි ලෙඩක් දුකක් හැදුණු වෙලාවේ ය නිමිති කරගෙන ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී මංගල සම්මත අවස්ථාවන් වලදී හැම වෙලාවෙදිම අපි මොකද කරන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න පන්සල් ඒ හාමුදුරුවන්ට ගිහින් මතක් කරලා ආරාධනා කරලා ස්වාමීනි අපට පිරිත් ටිකක් කියන්න කියලා ආශිර්වාද සඳහා ආරාධනාව කරනවා. මේ පිරිත කියවා ගැනීම තුල ආශිර්වාදය තුල සැබෑ ආශිර්වාදයෙන් අපට ලැබෙනවාද? ඒ ලබා ගැනීම සඳහා අපි කිනම් හෝ තැනක සිටිය යුතුද? අපේ චර්යාවේ ඇති කරගන්න ඕන පරිවර්තනය කුමක්ද? මෙන්න මේ කරුණු පිළිබඳවයි අපි අද විමසා බලන්නේ.
මා මුලින් පාඩයක් මතක් කළා පින්නතුනි, අපේ අටුවාචාර්යයන් වහන්සේලා මතක් කරපු දේ. උන්වහන්සේලා පැහැදිලි කළේ කොහොමද? පරිසමන්තතෝ තායති රක්කතේති පරිත්තං. පිරිත පරිත්ත මේ ධර්මයටම කියන නමක්. ධර්මයටම කියන නමක් තමයි පිරිත, නැත්තම් පරිත්ත කියන්නේ. ධර්මයේම තියෙන දේ සූත්‍රවල තමයි තියෙන්නේ. දීඝනිකාය ගත්තොත්, මජ්ක්‍ධිමනිකාය ගත්තොත්, සංයුත්තනිකාය ගත්තොත්, අංගුත්තරනිකාය ගත්තොත්, කුද්දකනිකාය ගත්තොත්, මේවා තියෙන සූත්‍ර ගාථා. මෙන්න මේ සූත්‍ර වලින් තමයි ධර්මය විදහා දක්වන්නේ. එතකොට ධර්මය තමයි මේකේ අන්තර්ගතය. ඒවට අපි පිරිත කියන වචනය පාවිච්චි කරන්නේ ඇයි? හැම පැත්තෙන්ම ආරක්ෂාව ලැබෙනවා කියන අර්ථයෙන්ුයි. හාත්පසින්ම ආරක්ෂාව ලැබෙනවා කියන අදහසින්. පින්නතුනි, අපට හැදෙන විවිධ අසනීප තියෙනවා. වාත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, උතුපරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා කියලා මේ ලෙඩ හැදෙන්න හේතු මොනවද කියලා කියනවා. වාත සමුට්ඨාන ආබාධා, වාතය ශරීරයට ඕන, හැබැයි වැඩි වුණොත් අසනීප. සෙම්ම සමුට්ඨාන ආබාධා, සෙම ශරීරයට ඕන, වැඩි වුණොත් අසනීප. පිත්ත සමුට්ඨාන ආබාධා, පිත ශරීරයට ඕන, හැබැයි වැඩි වුණොත් අසනීප. එහෙනම් වා පිත් සෙම් කිපීම නිසා අපිට විවිධ අසනීප හැදෙනවා. එහෙනම් භෞතිකමය සාධක ඒකට බලපාලා තියෙනවා. ඊළඟට උතුපරිණාමජ ආබාධා, ඍතු විපර්යාස. කලකට රස්නේ, කලකට සීතලයි. ඒ නිසාත් අසනීප හැදෙනවා. සමහර රටවල රස්නේ වැඩි වුණාම මිය යනවා. ළඟ අසල්වාසී රටේ ඉන්දියාවේ හැම අවුරුද්දෙම මැරෙනවා සෑහෙන ගාන. සීතල වැඩි වුණත් මැරෙනවා. අන්න බලන්න, ඍතු විපර්යාස නිසා අසනීප හැදෙනවා. අපෙත් අවු රස්නේ වැඩි වුණාම අවුවේ හමේ යම් යම් බිබිලි හට ගන්නවා. ඊස කැක්කුම හට ගන්නවා. දාඩිය දාන්න පටන් ගන්නවා. නිදි වරන්න වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වෙනවා. විෂම පරිහාරජ ආබාධා, විෂම හේතු නිසාත් අපි ලෙඩ හට ගන්නවා. දැන් අපි එකට පාඩ කියන ඔන්න වෛරස් රෝගයක්. වෛරස් උණක් ඇවිල්ලා මේ වගේ අපි කියන්න පටන් ගන්නවා. ඕපක්කමික ආබාධා, සවාහේ ඒවා හිතී ගමන් හැදෙනවා. මේ අතර තියෙනවා කම්ම විපාකජ ආබාධා, කර්මේනුත් හැදෙන ලෙඩ තියෙනවා. එතකොට අපිට හැදෙන ලෙඩ කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඔය කිව් භෞතිකමය සාධක මුල් කරගෙන හැදෙන අසනීප, අනෙක කර්ම රෝග. හැබැයි අපට ලෙඩක් හැදෙන ගමන් අපි ඔක්කොම දාන්නේ කර්මයට. දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට, ටික වෙලාවක් ඉන්නකොට කකුල් දෙක රිදෙන නිසා දිග ඇර ගන්නවා. දිග ඇරගෙන ටිකක් වෙලා ඉන්නකොට අමාරුයි, ආපහු නමා ගන්නවා. දැන් එක විදියකට ඉන්න බෑ. දිග අරින්න ඕන, නමන්න ඕන. දිග අරින්න ඕන, නමන්න ඕන. දැන් හිතින් මොකද හිතෙන්නේ? ඔහොම තමයි මේ ශරීරය හැටි කියලා හිතනවද? නෑ. එතන මොන කර්මයක්ද මන් දන්නේ. අර එනම් වාඩි වෙලා ෂෝක් එකට ඉන්නවා. මට තමයි මේ ඔක්කොම කර්ම ලෙඩ. බලන්න. අතේ පයේ අමාරු ඇති වෙනවා, ආතරයිටිස් සරව මේ වැදෙනවනේ. ආන්ති අමාරු. කියන්නේ මොන කර්මයක්ද මන් දන්නේ. ඔක්කොම කර්මෙට දානවා. හෙම්බිරිස්සාව ඇතුණාම මේ ඉතින් සෙම කිපිලා, නැත්තම් වෛරසයක් අනුන්ගෙන් ඇවිල්ලා. එහෙම හිතනවද? නැහැ. මොන කර්මයක්ද මන් දන්නේ. මේ බිරිස්සා නම් අඩු වෙන පාටක් නැහැ.
හිස කැක්කුමක් හැදුනොත් නේ මොන කර්මයක්ද මන් දන්නේ මේ ඔළුවේ කැක්කුම නම් නතර වෙන එක නෙවෙයි බං කියනවා ගෙදරයිට හැම එකම අපි කර්මයට දානවා ඕන ලෙඩක් හැදුනත් මොන කර්මයක්ද මන් දන්නේ කියලා තමයි කියන්නේ ඔක්කොම කර්ම ලෙඩ නෙවෙයි කර්මයට දාලා අපි හිත හදා ගන්නවා ඒකයි කරන්නේ සේරම කර්ම ලෙඩ නෙවෙයි ඒ නිසා අන්න අර හේතු නිසා ලෙඩ හැදෙනවා වාත සමුට්ටාන ආබාධා පිත්ත සමුට්ටාන ආබාධා සෙම්ම සමුට්ටාන ආබාධා උත්පරිණාම ජාබාධා විසම්පරියාර ජාබාධා ඕපක්කමික ආබාධා මේ විවිධ හේතු ඒ අතරේ කර්ම ලෙඩත් තියෙනවා කර්ම ලෙඩ කොටස් දෙකකට බෙදෙනවා එක කර්මය පාලනය කළ හැකි අසනීප තියෙනවා සමහර ඒවා තියෙනවා කර්මය පාලනය කරන්න බෑ ඒ නිසා පින්නතනි ඒ කර්ම ලෙඩ අතරෙහි සමහර කර්ම වලක්වන්න පාලනය කරන්න බෑ ඒව විපාක දෙනවාමයි බුදුහාමුදුරන්ට විපාක දුන්නා මුගලන් හාමුදුරන්ට විපාක දුන්නේ කර්ම නේ ඕන තරම් තියෙනවා සාද බුදුහාමුදුරන්ටත් වරක හිසකක්කමක් හැදුනා බඩේ අමාරුවක් හැදුනා බලන්න එතකොට පින්නතුනි අර කර්මය පාලනය කළ හැකි සුළු සුළු අසනීප පිරිතෙන් පාලනය කරන්න පුළුවන් අන්න ඒකයි මම මේ කියන්නේ ඇයි හාත්පසින්ම ආරක්ෂාව සලසනවා කියන අර්ථයනේ පිරිත කියන වචනේ තියෙන්නේ එහෙනම් අන්න ඒ අසනීප පිරිතෙන් සුව කරන්න පුළුවන් ඒ කියන්නේ අර කර්මය පාලනය කළ හැකිද මම මේ කියන්නේ. ඒ නිසා සමහර ඒවා තියෙනවා එහෙම පාලනය කරන්න බෑ. ඒකට පිරිත් නෙවෙයි මොනෝ කිව්වත් වැඩක් නැහැ. ඒක විපාක දෙනවමයි. පින්නතනේ. දැන් අපට විවිධ බිය ඇති වෙනවා. යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ගෙවල මේ වගේ විපත් අන්න ඒ වගේ ප්‍රේත දැන් අපි බය වුණු ගමම්ම අපිට උගන්වලා තියෙන්නේ කොහොමද ඉතිපිසෝ ගාතාව කියන්නේ නේ ඒ කියන්නේ මතක් වෙන්නේ තුනුරුවන් ඒ කියන්නේ තුනුරුවන් සිහි කොට අර බය නැති කරගන්න පුළුවන් ඒ කියන්නේ පිරිත සිහි කළ බය නැති කරගන්න පුළුවන්. දැන් අපි දරුවෙකුට නරක හීන පේනව නම් හීනෙන් සමහරු කියව කියවනේ නිදාගන්නේ. නේ? සමහරු නිදාගත්ත වෙලාව ඉඳලා මොනවද දන්නේ කියනවා. සමහරු නිදාගත්ත වෙලාව ඉඳලම කෙඳිරි ගන්නවා. සමහරු නිදාගත්ත වෙලාව ඉඳලම පලාතක තව මිනිස්සෙකුට නිදාගන්න හම්බෙන්නේ නැහැ ගොරවන ගෙරවිල්ලට. සමහරු නිදා ගන්න එක තැනක නැගිටින්නේ තව තැනකින්. සමහරු නිදාගෙන මෙන්න රෑ නැගිටලා ඇස් දෙක වහගෙන එහෙම ඇවිදවිද යනවා. මොන බලන්න මේ ජීවිතේ හැටි මේ මම මේ කියන්නේ. එතකොට පින්නතුනි ඒ වෙලාවට අම්මලා මොකද්ද කියන්නේ? ඔයා හීනෙන් කතා කරනෝ කියවනවා ඔයා දඟලනෝ වැඩි. ඔයා හරියට කෙඳිරි ගානෝ. ඒ නිසා පුතේ කර්ණීය මෙත්ත සූත්‍රය කියලා නිදාගනින්. අම්මලා ආච්චිල කියනවද නැද්ද? කියනවා. ආ. කර්ණීය මෙත්ත සූත්‍රය කිව්වහම ආරක්ෂාව ලැබෙනවා කියලා දන්නවා. ඒක නිසා තමයි එහෙම කියන්නේ කියන්නේ කියලා. බලනකොට කර්ණීය මෙත්ත සූත්‍රය කියලා නිදාගත්තාම අර කෙඳිරි ගාම නැති වෙනවා. අර හීනෙන් කියවීම නැති වෙනවා. හීනෙන් බයවීම නැති වෙනවා. නපුරු හීන දැකීම නතර වෙනවා. අන්න බලන්න. ඒ නිසා ඒ වගේ දේවල් නතර කරගන්න පිරිත භාවිත කරන්න පුළුවන් කියලා ඔබට අත්දැකීමෙන් දන්නවා ඇති. එවැනි අවස්ථා උන තරම් තියෙනවා. එනිසා උන බිය නැති කරගන්න අර වගේ දෝෂ නැති කරගන්න පිරිත කොච්චර රැකවරණියක්ද? පෙරේතයෝ ගේයවට ඉන්නව නම් ඒ පෙරේතයෝ ගෙයින් අයින් කරගන්න අනිවාර්යෙන්ම තුන් සූත්‍රය සජ්ජහායනා කරන්න ඕන.
දැන් හිතනවා අපේ ගෙදර නම් අපි රේඩියෝ එක දාලා තියෙනවනේ එළිවෙනක. නැත්නම් රූපවාහිනිය දාලා තියෙනවා. ඒක නිසා අපිට නම් ප්‍රශ්නයක් නැහැ අපේ ගෙදර පැය 24න් පිරිත් දාලා තියෙනවා. අපේ ගෙදර නම් පෙරේතයෝ නැතුව ඇති කියලා. නෑ පින්නතුනි. එහෙනම් ගමේ පන්සලේ ලවුඩ් ස්පීකරෙන් දාන ඕනේ පිරිත් ගමටම ඇහෙන්න. උදේ හවසයි. එහෙනම් ගමේම පෙරේතයෝ යන්න එපා. නේ? එහෙම හරියන්නේ නැහැ. පෙරේතේ රවටන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් තමන්ගේ කටින් කියන්න ඕන. පිරිට්ටිය කියන්න ඕන තමන්ගේ කටින්. ගෙදර මල් පහන් පූජා කළා. උදේට වැරණන් හැන්දෑවට හරි මල් පහන් පූජා කරලා අනිවාර්යෙන් තුන් සූත්‍රය, මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියන තුන් සූත්‍රය අනිවාර්යෙන්ම තමන්ගේ කටින් කියන්න ඕන. ඒක බැරි නම් පොතක් බලාගෙන. ඒ නිසා පින්නතුනි අපි බෞද්ධයෝ හැටියට සොන් සූත්‍රේවත් පුළුවන් වෙන්නේ නැපයි නේ. අමාරුට ඒකත් බෑ. වෙනත් ආගම් වල අයට පුළුවන්. දැන් අපේ වැඩසටහන් ධර්ම දේශනා අහන ඉන්න විශාල පිරිසක් මුස්ලිම් අය. මගේ වැඩසටහන්. මට කතා කරන පන්සලට එනවා ධර්ම සාකච්ඡා පවත්වන්න. මුස්ලිම් භක්තිකයෝ. ඒ අයට හොඳට පුළුවන්. මේ තුන් සූත්‍රය. සමහරුන්ට හොඳට අවබෝධය තියෙන ධර්මය. සමහරු අපි අය කතා කරන්නේ තාමඳුරන්ට ඔව් හාමුදුරනේ කියලා. ඒ අය කතා කරන්නේ අරිම සංයමයෙන්. එහෙමයි අපේ හාමුදුරනේ. එහෙම කතා කරන අය ඉන්නවා. අපි කවුරු හරි දුරකතනෙන් කතා කරලා තියෙනවා. කතා කරලා තියෙනකොට බෞද්ධ සිංහල බෞද්ධයෝ. අපි මොකද කරන්නේ? බයි කියලා තියන්නේ සමහර අරගොල්ලෝ අපිත් එක්ක කතා කළා තෙරුවන් සරණයි හාමුදුරනේ කියලා තියන්නේ. ඒ නිසා පින්නතුනි මේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම තියෙනවා මේ පිරිත තුලින්. ඒකයි මම කියන්නේ. එතන තුන් සූත්‍රය සජ්ජහායනා කිරීම නිවසේ කරන්න ඕන. අපිට එතකොට ලෙඩකට පාලනය කරන්න පුළුවන්. කර්මයේ පාලනය කරන්න පුළුවන් නම් ඒ ලෙඩේට පිරිතෙන් ගුණයක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ තැති ගැනීම බය වීම තියෙනවා නම් ඒව නැති කරගන්න පිරිතෙන් ගුණයක් ලබන්න පුළුවන්. ඒ වගේම සිහිනෙන් කියවීම බය වීම කෙන්දිරි ගෑම මේ වගේ දේවල් නැති කරගන්න පුළුවන් පිරිතෙන්. ඒ වගේම ගෙදරට බලපාන යක්ෂ ප්‍රේත පිසාච උපද්‍රව දුරු කරගන්න පුළුවන් පිළිතින්. තමාගේ දුවට පුතාට හොඳ වැඩකට අත ගහද්දී අපි හිතමු ව්‍යාපාරයක් පටන් ගන්නකොට. එහෙම නැත්නම් පළවෙනි රැකියාවට යනකොට. එහෙම නැත්නම් පාසලට යනකොට. එහෙම නැත්නම් විදේශගත වීමකට යනකොට. නැත්නම් මංගල අවස්ථාවේදී මේවට ආශිර්වාදය ලබා ගන්න පුළුවන් පිරිතෙන්. ඒවා අපි භාවිත කරන්න ඕන. ගෙදර පදිංචි වෙනකොට පිරිත කියන්නේ ගෙදරට තියෙන ඇස්සා කටවා හෝවහ නැති වෙලා යහපත වෙන්න කියලා. පින්නතුනි බුද්ධ කාලේ හිටියා එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි පුතෙකුයි. මේ පුතා තපස් රකින්න භාවනා කරන්න හරි ආසයි හරි කැමතියි. නමුත් අම්මා තාත්තා දැන් වයෝ වෘද්ධයි. අම්මා තාත්තා කිව්ව පුතේ උඹ විවාහ වෙන්නේ නැද්ද? පුතා කිනෝ මට ඕනේ නැහැ විවාහේ, මං තපසට යනවා වනේට. උඹ තපස් රකින්න ගියාම අපේ පරම්පරාව අරන් යන්නේ කවුද? ඒ නිසා පුතේ උඹ තපස් රකින්න යන්න එපා. අපි ඉන්න කාලය තුළ අපිට දකින්න කවුරු හරි කාන්තාවක් අරගෙන වරෙන් විවාහවයන් විවාහ වෙලා දරුවෙක් හදපන් අපේ පරම්පරාව ගෙනියන්න. මෙයා විවාහ වුණේ නැහැ. මෙයා මොකද කළේ? අම්මා තාත්තා මැරෙනකන් එහෙම ඉඳලා මෙයාගේ අරමුණ සඳහා වනගත වුණා තපස් රකින්න. දැන් වනාන්තරේ තපස් රකින්න. අවුරුදු ගාණක් තපස් රැක භාවනා කළා. එක ධානයක්වත් ලබන්න බැරි වුණා. කල්පනා කළා
අම්ම තාත්තගේ අදහස ඉෂ්ට කරෙත් නෑ, මගේ අදහස ඉෂ්ට වුණෙත් නෑ. මම බැලුවේ ධ්‍යාන සමාපatti ලබා ගන්න, ඒක හරි ගියෙත් නෑ. අන්තිමට විවාහ වුණේ නෑ. විවාහ වුණා නම් අම්මගේ තාත්තගේ අදහස හරි ඉෂ්ට වෙනවා, දරුවෙක් හදන එක પરම්පරාව ගෙනියන එක ඒක කරෙත් නෑ. ඒ නිසා තවදුරටත් මං තපස් රකින්නකින් කිසි තේරුමක් නෑ කියලා තපස අත්හරින මේ තරුණයා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා Tamanta සුදුසු කාන්තාවක් හොයාගෙන විවාහ වෙනවා. විවාහ වෙලා දරුවෙක් හදනවා. මේ දරුවා පුතෙක්. අවුරුදු දෙකමාරක් තුනක් බවට පත් වෙනකොට මේ තුන්දෙනා එකතු වෙලා යනවා බුදුහාමුදුරුව බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා බුදුහාමුදුරෝ ඉස්සරහට කියලා නමස්කාර කරන බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා අම්මා ගිහිල්ලා වඳිනවා. වැඳහම් බුදුහාමුදුරෝ දකුණු ශ්‍රී හස්තය දිගු කළා කියනෝ දීගායුකෝ හෝති කියලා. ඊට පස්සේ දරුවා අම්මට දීලා තාත්තා ගිහිල්ලා වඳිනවා. තාත්තටත් කියනෝ දීගායුකෝ හෝති කියලා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා ගිහිල්ලා අර පොඩි දරුවට කියනවා පුතේ වඳින්න කියලා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ට පුතා වඳිනවා, බුදුහාමුදුරෝ නිශ්ශබ්දව ඉන්නවා. මේ දෙන්නට ලොකු කුතුහලයක්. ඇහුවා, "ඇයි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපි දෙන්නම වඳිනකොට අපිට දීර්ඝායුකෝ හෝති කිව්වා, පුතාට එහෙම නොකියන්නේ ඇයි කියලා ඇහුවා." බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මං කොහොමද එහෙම කියන්නේ? මේ පුතාට තව ආයුෂ තියෙන දින 7යි කිව්වා. මේ දෙන්න අඬා වැටෙන්න පටන් ගත්තා. පරම්පරාව ගෙනියන්න හදාගත්ත දරුවා. මේ දරුවට තියෙන්නේ දින 7නම් ආයුෂ අපි මොනවා කරන්නද? අඬන්න වැළපෙන්න පටන් ගත්ත විතරක් අනේ ස්වාමීනි, අපේ දරුවා කොහොම හරි බේරලා දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුහාඳුර උපදේශයක් දෙනවා. ඔබලා තුන් දෙනාම ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා ගෙදර හදන්න පිරිත් මණ්ඩපයක්. හාමුදුරුවන්ට පහසුකම් දෙන්න, නිදියන්න, නැත්නම් සැතපෙන්න, ලැබුම් ගෙවල්, දානශාලා, ගිලම්බස වළඳන පහසුකම්, ඒ වගේම නාන ස්ථාන මේවා හදන්න කිව්වා. ගෙදර ගිහිල්ලා යාළුවොත් නෑදෑයොත් අසල්වාසිනුත් කතා කරගෙන මේ අවශ්‍යතා ටික සම්පූර්ණ කළා. සම්පූර්ණ කළා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි හාමුදුරුවෝ 8 නමකට බුදුහාමුදුරුවෝ උපදෙස් දුන්නේ. හාමුදුරුවෝ 8 නමක්කෝ 12 නමකට ආරාධනා කරන්න. ඉතින් හාමුදුරුවෝ 8 නමකට ආරාධනා කළා. කිව්වා දින 7ක් පිරිත් කියන්න කිව්වා. උදේ රාත්‍රී දෙකම දින 6ක් කියලා 7 වෙනි දවසේ එළඹෙනකොට මටත් ඇවිල්ලා කියන්න කියලා කිව්වා. මමත් ඔබේ පිරිතට එන්නම් කිව්වා. කවුද? බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ දින 6ක් කියලා 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේටත් ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේත් මේ නිවසට වැඩම කළා. වැඩම කරලා පින්නතුණි අර පිරිත් මණ්ඩපයේ වැඩ සිටිමි. බුදුරජාණන් වහන්සේද මේ පිරිත් දේශනා කරන්න පටන් ගත්තා. පිරිත් දේශනාව ඉවර වුණා උදේ කාලේ. ඉවර වුණාට පස්සේ කවුරුත් හාමුදුරුවරුන්ට විල්ල වැන්දා. දාන එහෙම වළඳලා ඉවර වුණා. හාමුදුරුවරුන්ට වැන්දා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දින්න පටන් ගත්තා. අවසානයේ අර අම්මයි තාත්තයි පුතයි තුන්දෙනා ගියා බුදුහාඳුළුමට. ගිහිල්ලා අම්මා ගිහිල්ලා වැන්දා, බුදුහාඳුරෝ දීගායකෝ හොති කිව්වා. තාත්තා ගිහිල්ලා වැන්දා, දීගායකෝ හොති කිව්වා. පුතා ගිහිල්ලා එදා වැන්දා. බුදුහාඳුරෝ පුතා වැන්දමත් කියනවා දීගායකෝ හොති කිව්වා. දැන් අර දින 7යිනේ ආයුෂ තියෙනවා. දැන් දින 7ක් පිරිත් කියලා තියෙනවා. පින්නතුණී
බුදුරජාණන් වහන්සේගේ මුවෙන් දීගායකෝ හෝති කියලා පිට වුණාම අර අම්මයි තාත්තයි සතුටේ. ස්වාමීනි අපේ පුතාට ආයුෂ ලැබුණද කියලා ඇහුවා. බුදුහාඳුරෝ මතක් කරනෝ ඔව් මේ පිරිතේ අනුහසින් ඔබේ දරුවාට අවුරුදු 100ක් ආයුෂ ලැබුණයි කියනවා. එතකොට බලන්න දින 7යි ආයුෂ තිබුණේ. අවුරුදු 100ක ආයුෂ ලැබුණ දරුවට මොකේ බලේද? මේ පරිත්‍රාණ ධර්මදේශනාවේ බලයයි. එහෙනම් වත්පිළිවෙත් සපුරමින් ගුණගරුකව යහපත් චර්යාවක් ප්‍රදර්ශනය කරමින් පින්නතුනි මේ පරිත්‍රාණ ධර්මදේශනයේ පවත්වන්නේ නම් ශ්‍රවණය කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංස ප්‍රමාණය සුළුපටු නෑ. මම උදාහරණයක් කියනවා. එක යුවලක් හිටියා පින්නතුනි තරුණ අම්මල තාත්තලාගේ ඒගොල්ලෝ වැඩි හිටියෝ. ඒ ගෙදර හිටියා එකම පුතයි එකම දරුවයි. මේ පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. සුදුසු කාලේ එනකොට දැන් ඩිග්‍රියත් කම්ප්ලීට්. ඊට පස්සේ අම්මා ඊ තාත්තයි දන්වලේ ඔබ පුතේ දැන් ඔයා එහෙනම් ලංකාවට එන්න වැඩ ටික ඉවර වෙලා දැන් විවාහයක් කරගන්නත් ඕන නේද කියලා කිව්වා. ඔයාගේ එහෙම සම්බන්ධයක් තියෙනවද කියලා ඇහුවා. දන්වලේ ඌ ආමේ සම්බන්ධයක් නැන්නේ හොඳ ළමෙක් මෙහි ඉන්නවා හැබැයි මම එහෙම සම්බන්ධයක් ඇති කරගෙන නැහැ මගේ හිතේ තියෙනවා ඒක. ඒ නිසා මොකක්ද මේ ළමයාගේ ඇහුව නම ලිපිණය වයස මේ ඔක්කොම අහලා හොයනකොට මේ ළමයාගේ මේ ඒ කියන්නේ ගෑනු ළමයාගේ ගෙදර හොයනකොට ඒගොල්ලොන්ගේ ගෙවල් කිට්ටුවම තමයි ගෑනු ළමයාගේ ගෙදරත් තිබිලා තියෙන්නේ. බලනකොට හොඳ යාළුවෙක්. මේ තාත්තා දැනගත්ත මේක. තාත්තා දැනගෙන ගෙදරට ගිහිල්ලා කතා කළා. බලනකොට යාළුවා. ඒ නිසා ගෑනු ළමයා තවත් ඉන්නව සහෝදරය දෙන්නයි සහෝදරියෝ දෙන්නයි. අර පිරිමි දරුවයි ගෙදර ඉන්නේ ඔහු විතරයි. ඒ නිසා තාත්තලා කතා කරලා ගෙදර සාකච්ඡා කරලා කිව්වා පුතේ හොඳ දරුවෙක් එයත් එක්ක සම්බන්ධ වුණාට අපේ වරදක් නැහැ කියලා. ඊට පස්සේ මෙයා ළඟ ආශ්‍රයයට වැටුණා. වැටිලා දෙන්නම දැන් අධ්‍යාපනය අවසන් කළා. අවසන් කළා තීරණය කළා ලංකාවට එන්න. ලංකාවට එන අතරේ වෙනතුනේ ඒ කාලය තුළ තාත්තා පුතාට තෑග්ගක් හැදිරට ගෙයක් හැදුවා. හොඳට සල්ලි තියෙන මිනිස්සු. හදලා පුතා ආවම පුතාට කිව්වා මං ඔයාට ගෙයක් හැදුවා. පුතා ගිහිල්ලා ඒක බල්ලා හරි සන්තෝෂ වුණා. ඇයි තාත්තේ මෙච්චර මහන්සුනේ මං වෙනුවෙන්? නෑ පුතේ අපේ යුතුකමනේ. මං ඔයා විවාහ වෙන දවසට තමයි මේ ගේ දෙන්නේ හැබැයි. ගෑන් ළමයෙකින් දෑවැද්ද නෙමෙයි. මමයි ඔයාට දෑවැද්දක් දෙන්නේ. ගෑන් ළමයෙකින් දෑවැදි ගන්න ඕනේ නෑ අපිට කියලා කිව්වා. පස්සේ මේ දෙන්න ඔන්න විවාහගේ විසගත්ත අරගේ තෑග්ග වශයෙන් දුන්න ගෙදරට බඩු මුට්ටු ඔක්කොම අරන් දුන්න සම්පූර්ණයි ගෙදරට යනකොට. මේ දෙන්න දැන් සතුටින් හිටියා. ඉඳලා දරුවෙ පිළිසිඳ ගත්තා. දරුව පිළිසිඳගෙන හොඳ පවුලේ වෛද්‍යවරුන්ට පෙන්න කිසි අසනීපයක් නැහැ. කිසිම අඩුවක් පාඩුවක් නැහැ. අම්මට තාත්තටත් හොඳට කනවබනෝ දරුවටත් අවශ්‍ය පිටි වර්ග දෙනවා කිරි දෙනවා. පින්නතුනේ පළවෙනි මාසේ ගෙවුණා දෙවෙනි මාසේ ගෙවුණා තුන්වෙනි මාසේ ලබනවත් එක්කම බලාපොරොත්තු රහිතව දරුව මිය ගියා. මේ දෙන්න පොළවේ හැපෙන්න පටන් ගත්තා. මේක තමයි තත්ත්වය. පස්සේ මේ තරුණ දෙන්න මේ යුවළ පන්සලට ආවා. අපිව මුණ ගැහුණා ලොකු හාමුදුරන්ට කියලා. පස්සේ අපිව මුණ ගැහුණා. මං ඒ පාර කරුණු පැහැදිලි කරලා දුන්නා. මගෙන් ඇහුවා මේ දරුවා ඇයි මෙහෙම අඩු වයසින් මැරුණේ? ඉතින් මං ඒගොල්ලොන්ගේ අතීත ජීවිතය ඇහුවා. අතීත ජීවිතය ඇහුවා මේගොල්ලෝ කෙලිලොල් ජීවිතයක් ගත කරලා තියෙන එංගලන්තේ. ඒ තරම් සිල්වත් ගුණවත් ජීවිතයක් නෙවෙයි. ඒවත් බලපාන්න ඇති.
නමුත් මේ දරුවා ගෙනාපු ආයුෂ ප්‍රමාණය එතනින් අවසන්. ඒකල ඕගොල්ලොන්ගෙත් ඒක නොලැබීම කියලා මං ඉතින් හරියට දුක් වුණා. මට හත් දවසේ බණට කතා කළා. මං බණට කියා අප්‍රමාණ දුකෙන් හිටියේ. පස්සේ තුන් මාසේ දානි දුන්නා. දීලා ඒ පාර වෛද්‍යවරු උන ගැහුණා. මුණ ගැහිලා දෙන්න වෙන වෙනම නැවතත් පරීක්ෂා කළා. තමන්ගේ දුරවල කමක් තියනවද කියලා බලන්න නැහැ. ඊට පස්සේ තව දරුවෙක් පිළිසිඳ ගත්තා. ඒ දරුවත් නිසි වයස සම්පූර්ණ කරලා දස මාසේ කුසේ ඉඳලා මෙලොවට බිහි කළා. ස්වාභාවික දරුවපතක් හැටියට පුතෙක් තමයි ඒ සැරෙත් බිහි වුණේ. පසුව මේ දරුව අයිට වඩා සුරක්ෂිත කළා. වෛද්‍යවරුන්ට ගිහිල්ලා පෙන්නලා සුමානෙන් සුමානෙට මේ චෙක් කරනවා. දරුව කොහොම හරි ආරක්ෂා කරගන්න. පස්සේ පළවෙනි මාසෙ ගෙවුණා, දෙවෙනි මාසෙත් ගෙවුණා, තුන්වෙනි මාසෙ ලබනවත් එක්කම මේ දරුවත් මිය ගියා. දැන් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉවසන්න පුළුවන්ද? හරිම ගැටලුවා. ආයි පන්සලට ආවා. ඇවිල්ලා මුණ ගැහිලා මොකද්ද හාමුදුරනේ අපිට වෙච්ච දේ? අපි මොකද්ද කරපු කර්මය මේකට? මං කිව්වා දරුවා විතරක් නෙමෙයි ඔයාලා දෙන්නත් එකතු වෙලා කර්ම කරලා තිනවා. ඒක තමයි මේකට හේතුව. දරු සම්පත් තියෙනවා. හැබැයි හැදෙන දරුවා හදා ගන්න තරම් වාසනා ගුණයක් නැහැ. ඊට පස්සේ හත් දවසේ පාංශුකූලේ කටයුතු කළා. හත් දවසේ බණට මට කතා කළා. මම ඒකටත් ගියා. අවසානයේ මේ තරුණ යුවළ සාකච්ඡා කළා. සාකච්ඡා කළා කිව්වා අපි තව දරුවෙක් හදන්න යන්න බෑ. දරුවෝ දෙන්නෙක් මැරිලා තියෙන්නේ මාස තුනේ. ඒ නිසා හොඳම දේ අපි එක්ක දරුවෝ නොහඳ ඉන්න ඕන. එහෙම නැත්තම් අපි දෙන්න සාකච්ඡා කරලා වෙන් වෙන්න ඕන. මේ දෙකෙන් කයි තියෙන්නේ? මේ දෙන්න සාකච්ඡා කරලා වෙන් වෙන්න තීරණය කළා. අපි දෙන්න එකතුව දරුවෙක් හදන්න බැරි නම් අපි වෙන වෙනම හරි ඔයා ඔයාට සුදුසු මහත්තයෙක් හොයාගන්න, මං මට සුදුසු කාන්තාවක් හොයාගන්න. අකමැත්තෙන් නෙවෙයි කැමැත්තෙන් මේ තීරණේ ගත්තයි කියලා මට කිව්වා. මං කිව්වා ඇයි ඔච්චර ඉක්මන් තීරණයක් ගන්න? ඒ නිසා ඔච්චර ඉක්මන් තීරණ ගන්න ඕනේ. හාමුදුරනේ වෙන මොකද්ද අපි කරන්නේ? මගේ අම්මලත් තාත්තලත් කැමති, එයාගේ අම්මල තාත්තලත් මේකට කැමතියි කියලා අර පිරිමි දරුව කිව්වා. මම කිව්වා අපි වෙනත් පිළිවෙතක අපි යෙදෙමුකෝ. අපි උත්සාහ කරලා බලමු මොකක් හරි ඔයාලගේ කර්ම දෝෂයක්නේ. මම පිළිවෙතක් කියන්නම් ඒක කරන්න පුළුවන්ද කියලා. අනේ හාමුදුරනේ අපි මේ සාකච්ඡා කරලා වෙන් වෙන්නේ දෙන්නට දෙන්නට ආදරේ නැතුව නෙවෙයි, කරන්න දෙයක් නැති නිසා. ඒ නිසා ඕන පිළිවෙතක් අපි කරන්නම් කියලා. මං කිව්වා මේ පිළිවෙත පුරන්න ඕන අවුරුද්දක්. මොකද්ද පිළිවෙත? ඔය දෙන්නම මස් මාංශයෙන් තොර වෙන්න ඕන. අවුරුද්දක කාලය. හැමදාම නෙමෙයි. ඔය දෙන්න අවංකවම පන්සිල් රකින්න දෙන්නෙක් වෙන්න ඕන. දෙකයි. තුන. හැම පොයටම ඔය දෙන්න සිල් සමාදන් වෙන්න ඕන. හතර. හැම සෙනසුරාදාවකම බෝධි පූජාවක් කරන්න. හාමුදුරනි, ඕක නෙමෙයි ඔයිට වැඩිය දේවල් කිව්වත් අපි කරන්න කැමතියි. මේ දෙන්න මස් මාංශෙන් අයින් වුණා. මේ දෙන්න විතරක් නෙවෙයි පින්නතුනි, පවුල් දෙකේම අය. දැන් එක පවුලේ අර පිරිමි එක්කෙනාගේ, පිරිමි ළමයාගේ පවුලේ යා විතරයි, අනිත් එකේ ඉන්නෝනේ තව සහෝදරියෝ දෙන්නයි, සහෝදරයෝ දෙන්නයි. ඒගොල්ලොන්ට කාටවත් දරුවෝ ඉන්නෝ. දැන් මෙයාට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා අපිත් මේ පිරිවත ඇතුළත් වෙලා ඔයා වෙනුවෙන් අපි ජීවිතේ කැප කරනවා. පන්සිල් රකින්න පටන් ගත්ත පවුල් දෙකම, මස් මාංශෙන් වැළකුණා පවුල් දෙකම, හැමදාම සෙනසුරාදට බෝධි පූජාවක් කරන්න පටන් ගත්ත පවුල් දෙකම, හැම පෝයක් දවසේම
අටසිල් සමාදන් වෙන්න පටන් ගත්ත පවුල් දෙකේම අය. දැන් මට මාසයක් ගියාම කතා කරනවා. ආන්දරනේ අපි මේ මාසෙත් සිල් ගත්තා. මං කෝ වැඩේ අමාරුයි අවුරුද්දක් කරන්න ඕන. දැම්ම දරුවෝ ගැන හිතන්න එපා. අවුරුද්දක් හරියට මේ පිළිවෙත පිළිවුවා. හාමුදුරනේ අදින් අවුරුද්ද සම්පූර්ණයි කියලා කිව්වා. අවුරුද්ද සම්පූර්ණ වුණාට ඒගොල්ලොන්ගේ පිළිවෙත අත්හැරියේ නෑ ඇත්තටම. අර පන්සිල් රකින්න එක, අර අටසිල් ගන්න එක, බෝධි පූජා කරන එක දැන් ඒක පුරුදු වෙලා ජීවිතේට. ඒ නිසා ඒව දිගටම කරගෙන ගියා. අවසානයේ පින්නතුනේ මම කිව්වා ඔන්න දැන් ඔයාලා වෛද්‍යවරු මුණ ගැහෙන්න. වෛද්‍යවරු මුණ ගැහුණා. දෙන්නගේ කිසිම දෝෂයක් නෑ කිව්වා. දරුවෙක් පිළිසිඳ ගත්තා. මම කිව්වා පිළිසිඳ ගත්ත දවස් ඉඳලා හැම මාසෙකම එක දවසක් මා නියම කළා පිරිතක් කියනවා ගෙදර. ඒ නිසා හැම මාසෙම පිරිතක් කියනවා. එළි වෙනකම් පිරිතක් නෙමෙයි. මම ගිහිල්ලා පිරිත් සූත්‍ර ගණනාවක් නියම කරගෙන ඒ පිරිත කියනවා. දැන් මාසෙන් මාස ගෙවෙනවා. මාස 9ක් ගත වුණා. එතකොට මාස 10කට ආසන්නයි දින නියම කළා තිබුණා. අහවල් දවසේ තමයි දරුවා ලැබෙන්නේ. කලිනුත් ස්වාභාවික දරුවෝපත් දෙකක්. ඊට පස්සේ මාස 8 පහ වුණාම මම අඟුලිමාලත් පිරිත කිව්වා. ඒකිනුත් ආශිර්වාද කළා. දරුවා ස්වාභාවික විදියට මෙලොවට ලැබුණා. දරුවා ලැබුණයි කියලා නතර කරේ නෑ. දරුවා ලැබිලා හැම මාසෙම පිරිත කියනවා. පළවෙනි මාසේ ගෙවුණා, දෙවෙනි මාසේ ගෙවුණා. තුන්වෙනි මාසෙ උදා වුණා. වෙනකොට රාත්‍රී 12ට මට කතා කරා. හාමුදුරනේ අදට හරි අද තමයි මේ මාසෙ ලබන්නේ. අපි සෑහෙන බියෙන් ඉන්නේ කිව්වා. මං කෝ බිය වෙන්න එපා. ඔයාලා හොඳ පිළිවෙතක් ආරක්ෂා කරේ. දරුවට මොකුත් වෙන්නේ නැහැ. අපි පිරිත් කියලා හැමදාම ආරක්ෂාව දීලා තියෙනවා. ඒ පිරිත කියන්න යොමු වුණේ බුදුරජාණන් වහන්සේ දින 7ක් ආයුෂ තියෙන දරුවෙකුට අවුරුදු 100ක ආයුෂ දුන්නනම් අපිත් මේ පිළිවෙතේ හිටියම අපිටත් බැරි වෙන එකක් නැහැ කියලා මං කිව්වා. අවසානයේ පින්නතුනි එදා රෑ ඉලි වෙනකන් පැයෙන් පැයට මට කතා කරන්න. ආමතුරුනේ දැන් මාස 3යි දවසයි. දැන් දවස් 2යි. දවස් 3යි. සතියක් ගියා. ගියාම කිව්වා දානයක් දෙන්න ඕනේ කියලා. දැන් දරුවා හොඳට ඉන්නවා. ගෙදර දානි දීලා පිරිත කිව්වා. මාසයක් ගිය තැන කිව්වා පිරිතක් කියන්න ඕනේ කියලා පිරිත කිව්වා. දැන් අවුරුදු මාස 2 3 4 5 ගත වෙලා දැන් දරුවට අවුරුදු 13ක් 13යි මාස ගානක් වෙනවා දැන්. පින්නතුනි දරුවෝ දෙන්නෙක් නැති වෙච්ච මේ අම්මට තාත්තට බලන්න හරියට පිළිවෙතක ඉඳලා දරුවෙක් මේ ලෝකෙට බිහි කළා. පිරිත් කියලා ආශිර්වාද කළා. ඒ පිරිතෙන් ලැබෙච්ච ආරක්ෂාව නිසාම ඒ පිළිවෙතේ බලය නිසාම මේ දරුවා අද ලස්සනට ජීවත් වෙනවා. ඒ නිසා මා කියන්නේ අපි ගුණගරුකව, අපි ප්‍රතිපත්තිගරුකව අපේ නිවසේ, ඔබේ නිවසේ ඔබ තෙරුවන් වැඳලා මේ පරිත්‍රාණ ධර්මයේ දේශනා කරන්නේ නම් පිළිවෙතක සිට, ඒ කියන්නේ පන්සිල් රකිමින් පින්නතුනි එයින් ලබා ගන්න පුළුවන් ආරක්ෂාව, ආශිර්වාදය මේ මෙතකයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසා එතරම් මහා ආශිර්වාදයක් ලැබිය හැකි දහමක් තමයි මේ බුදු දහම කියන්නේ. ඒක නිසා තමයි එයට පින්නතුනි කියන්නේ පරිත්ත පිරිත කියලා. හාත්පසින්ම ආරක්ෂාව සලසනවා කියන එක. ඒ නිසා පාලනය කරන්න පුළුවන් කර්ම පාලනය කිරීමට මේ පිරිත යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ නිවසෙත් ඔබ කරන්න ඕන ඔබට තියෙන අපල උපද්‍රව නැති කරගන්න. යක්ෂ ප්‍රේත පිසාච උපද්‍රව නැති කරගන්න. තියෙන ශාරීරික මානසික අසනීප තත්ත්වයන් දුරු කරගන්න ඔබටම දෙන මේ ආරක්ෂා සංඛ්‍යාත පරිත්‍රාණ ධර්මය ඔබම දේශනා කරන්න කටපාඩම් නැත්තම් පොතක් බලාගෙන කියන්නේ. එයින් යහපතක් ස්ථිර වශයෙන්ම සැලසේවි.
ඒ නිසා මේ බණපදයේ අද ශ්‍රවණය කළ සියලු දෙනා අදිෂ්ඨානයක් ඇති කරගන්න. පන්සිල් රකින්න කෙනෙක් වෙනවා මං. ඒ පන්සිල් රකිමින් මගේ ජීවිතයේ හැම අවස්ථාවකදීම මේ පිරිත දේශනා තමන්ම දේශනා කරගන්නේ නම් මින් ලැබෙන්නේ අප්‍රමාණ වූ ආශිර්වාදය. ඒ නිසා ඒ ආශිර්වාදයේ තුලින් ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. ඔබට මෙලොව යහපත වේවා. අධ්‍යාපන කටයුතු දරුවන්ගේ සාර්ථක වේවා. රැකියා කටයුතු සාර්ථක වේවා. ඔබට නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය වාග්ය සම්පන්නිය උදා වේවායි මා ප්‍රාර්ථනා කරමි. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ආයුරාෝග්‍ය වාග්ය සම්පන්නිය උදා වේවායි ප්‍රාර්ථනා කරමු. මේ පින් සියලු දෙවියෝ අනුමෝදන් විත්වා අනුමෝදන් කරමු. දෙවියන්ගේ දිවයිසුරු වර්ධනීය වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවායි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන් තුමන් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලමයි මින් සීල දනාටම අමා මහ නිවනම සිත වේවා. සාදු සාදු සාදු. අප සැම කෙරේ මෙත් සිතින් ඒ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු.